ගරු දේශකයන්න් වහන්සේ කඩවත මංකඩපාර විජේමාවත දහම්නද ධර්මාශ්‍රමයේ නිර්මාතෘ සද්ධර්ම වාගීශවර විචිත්‍රබානි පූජ්‍ය කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ නවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියාව විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි. පින්වත් ඔබ අපි අදත් බලාපොරොත්තු වෙන්නේ ඊටමත් උතුම් ධර්මානුශාසනාවක් ලෝකය පුරාම ජීවත් වෙන පින්වතුන් එක්ක එකට ඒකාසු වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්න. ඉතින් අපි මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අතරේ මේ දේශනය ලෝකය පුරාම විසිරුවා හරින්ට net fm ගුවන්විදුලිය හරහා අවශ්‍ය කරන දහම් දායකත්වය ලබා දෙමින් කටයුතු කරන සත්පුරුෂ පිරිසක් අපට මුණ ගැහෙනවා. ජපානයේ පදිංචි චින්තක විජේසිංහ පින්වත් මහත්මා, චම්මි විජේසිංහ පින්වත් මහත්මිය ඇතුළු ඒ පවුලේ පිරිසයි ඒ උතුම් කටයුත්තට උර දීලා දහම් දායකත්වයේ දරමින් අර දවසේ කටයුතු කරන්නේ. ඒ අයට උතුම් අරමුණු කීපයක්ම මේ පින්කමේදී මුල් වෙලා තියෙනවා. ඒ අතර හදිසියේ අපි කියන විදිහට අකාලේ මේ පරලොව යන්ට දුන තරුණ පුතෙක් වෙනුවෙන් පින් දෙන්නයි පින්කමේ මූලික අරමුණ විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාරණයක් මුල් කරගෙන අද අපි මේ සාකච්ඡා කරන ධර්මානුශාසනාව වඩාත් ඔබට කාලෝචිත වෙයි කියලා මම කල්පනා කරනවා. ඉතින් ඒ උතුම් බලාපොරොත්තු අරමුණු හිතන ආකාරයට සඵල කරගන්නට මේ කරන පින්කම අපි හැම දිනාටම සසර දුක්ගිනි නිමා ගන්නට උපකාර වේවා කියන අදිස්ථානය ඇතුව අපි අද ආරම්භ කරන්න. පින්වත්නි, මම කල්පනා කළේ ගිය සතියේ අපි කළ දේශනාවත් එක්ක සම්බන්ධ කරලම ඒ දහම් කරුණු තව තවත් වැඩිදුර විස්තර වෙන ආකාරයට සහ අද මේ දායකත්වයේ දන්න පිරිසගේ අරමුණු අතර මට මුණ ගැහුණ විශේෂ දෙයක්. ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල අධ්‍යාපනය ලැබමින් සිටියදී හදිසියේ මරණයට පත් වුණ අවුරුදු 17ක් විතර කෙටි කාලයක් මේ මනුස්ස ලෝකේ ජීවත් වුණ ඒ තරුණ පුතෙක් වෙනුවෙන් පින් දෙන නිසා ඒ කාරණයක් ටිකක් කල්පනා කරලා මේ වාගේ දහම් කාරණා ටිකක් මම සාකච්ඡා කරන්න කල්පනා කළා. පින්වත්නි, දැන් බලන්න මේ ගිය සතියේ දේශනාවත් එක්ක සංසන්දනය කරලා ගන්නකොට අපේ මේ ජීවිතවල තියෙන අනපේක්ෂිතතාවය, අනාරක්ෂිත ස්වභාවය මොනතරම් දුරට බුදුරජාන් වහන්සේ දකින්වද ඒ සඳහා අවශ්‍ය කරන පිළිසරණ රැකවරණය හදාගන්න විදිහ මොන තරම්නම් උන්වහන්සේ අවබෝධයකින් පැහැදිලි කරනවාද කියන එක අපිට මේ දේශනා කියවද්දී අධ්‍යයනය කරද්දී බොහොම හොඳට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ මරණය ගැන වදාලා මෙන්න මේ වාගේ දෙයක්. පින්වත්නි, දැන් අපි ඔන්න කෙනෙක් ඉන්නවා, අපි වෙන්න පුළුවන්, අපේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෙක් මල්ලෙක් වෙන්න පුළුවන්, ස්වාමියා බිරිඳ, ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ, ආගම් කුලමල ભેදයක් මේකට නැහැ. ඕනෑම සත්වෙක් වෙන්න පුළුවන්. ඔන්න ඉන්නවා දරුණු විදිහට අසනීප වලටපත් වෙනවා.
තාම දරුණු විදියට. ඒ කියන්නේ තමන්ගේ මල මූත්‍රා ටික පවා ඇඟේ ගා ගන්න තැනට සීකල්පනාව පවා අවුල් වෙලා ඒ අත මේ අත පෙරලන්න බැරි තැනටම බරපතල විදියට රෝගාබාධයන්ට පත් වෙනවා. අන්ත අසරණ වෙලා කෑ ගහමින් කෙඳිරි ගාමින් ඇඳේ උඩුබලිය ඇතට ඉන්නවා. තමන්ගේ කියලා කට දෙපැත්තෙන් වැක්කිරෙන කෙල ටිකක්වත් පිහදා ගන්නට, තොල් දෙක තද කරලා ඒ කෙල ටික කටේ තියා ගන්නටවත් මේ ලෝකේ සිහියක් හැකියාවක් නැති තැනටම අසනීප වෙනවා. ඒ වුණාට පස්සේ ඔන්න අපිත් ඉදින් ලෙඩා ගැන බලනවා කරනවා. අනේ පව්, මේ මිනිස්සයා මැරිලවත් ගියා නම් මීට වැඩිය හොඳයි. ඇයි ඉතින් තමන්ටත් දුකයි අර ඉන්න මිනිසුන්ටත් දුකයි මේ වැඩේ කියලා සමහර අය කල්පනා කරන. ඔන්න ඉඳලා අවුරුදු ගාණක් මේ දුක විඳලා ඔන්න දවසක මරණයටපත්. ඔය වගේම තව මිනිස්සෙක් ඉන්නවා, හැබැයි මේ කිසිම ලෙඩක් කරදරයක් නැහැ. බොහොම හොඳට ගමන් බිමන් ගිහිල්ලා කටයුතු කාරණා තමන්ගේ දේවල් සියල්ලම කරගෙන සමාජයේ වැඩ කටයුතුත් කරගෙන බොහොම සතුටින් ඉන්නවා. උන්න ගමන් තේ ටිකක් කාරිය බීලා නිමාඩු පහඩුවේ ඉස්සරහ පැත්තේ වැරන්ඩ එකට වෙලා වාඩි වෙලා පොඩ්ඩක් වටපිට බල බල නිදහස ඉන්නකොට තේ එකක් එහෙම බොන ගමන් ඔන්න බෙල්ල කඩාගෙන වැටෙනවා පුටුවේ. ඔන්න ඉතින් මැරුණා. මෙයත් මැරුණා, දැන් කලින් කිව්ව එකනත් මැරුණා. මිනිස්සු අපි ඉතින් ওই මලගෙවල් වලට යනවා ගිහිල්ලා කියනවා, අනේ ඉතින් මේ මරණය නම් බොහොම දුක්ඛිත එකක්. අනේ ඉතින් ඒ මනුස්සයා කොහේ ගිහිල්ලාද දන්නේ. ඉතින් පව් අවාසනාවන්ත මරණයක් නේද කියලා අර කලින් මරණය ගැන අපි සාකච්ඡා කරනවා. මොකද මැරිච්ච විදිහ බොහොම දුක්ඛිතයි, කාලයක් දුක් විඳා හසනීපෙන් හිටියා. දෙවැන්නාගේ මලගෙදර ගිහිල්ලා අපි කතා කරනවා, අනේ බොහොම ෂෝක් මරණයක්, බොහොම හොඳයි. මොකද කිසි කරදරයක් නැතුව තමන්ටවත් කාටවත් නිදහස ඉන්න ගමන් දන්නේවත් නැහැ මැරිලා. එහෙමනම් ඒ මරණය සැපදායකයි, අනේ අපිටත් එහෙම මරණයක් තිබුණා නම් කියලා මිනිස්සු හිතනවා. දැන් අපේ සාමාන්‍ය දැනුමක ඉඳගෙන අපි කියන කතා ඔය ආකාරයෙන් වුණාට බුදුරජාණන් වහන්සේ විශේෂ නුවණකින් අවබෝධ කරලා අපේ ජීවිත ගැන වදාලා අන්න ඒ විදිහට මැරිච්ච දිහා බලලා ඒ මරණය හොඳ එකක්ද නරක එකක්ද කියලා අපිට එහෙම බැලූ බැල්මට තීරණය කරන්න පුළුවන්ද බැරිද? බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අපි එහෙම උඩින් පල්ලෙන් බල්ලා ගන්න තීරණේ එච්චර සාර්ථක තීරණයක් නෙමෙයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකට හේතුවත් උන්වහන්සේ වදාලා. මෙන්න මේක විශේෂ දහම් ඇසකින් බලලා තීරණය කරන්න ඕන එකක්. මේක විශේෂ දහම් දැනුමක ඉඳලා කල්පනා කරන්න ඕන එකක් පින්වත්නි. කලබල නොවි හිමින් සැරේ කල්පනා කරන්න. ඔන්න මේ ලෝකේ දැන් අපි අර ගිය සතියේ කිව්වා වගේ මැරෙන්න වයසක් කලාවක් එහෙම රටාවක් නැහෙනේ. සමහර මිනිස්සු ඔන්න අපිට ආරංචින තරුණ අම්මා කෙනෙක්ගේ කුසට දරුවෙක් ආවා කියලා. දැන් සතියයි දෙකයි තුනයි. දවස් 21ක් සති 3ක් ගිහාම තමයි ඒ කාරණය හොඳට ඔප්පු වෙලා පේන්නේ. කියන්නේ කුසට දරුවෙක් ආවා කියන එක අර ওই නොඑක් ආකාරයේ ලක්ෂණ වලින් පේනවා. ඊට පස්සේ වෛද්‍යවරුත් පරීක්ෂා කළා කියනවා හරි කියලා. දැන් බොහොම සතුටෙන් ඉන්නවා. අනේ අපිට තව මාස 9කින් විතර දරුවෙක් බලන්න පුළුවන් කියලා. මෙන්න මාසයක් හමාරක් ඉන්නකොට මේ අම්මා දරුණු විදිහට ලෙඩ වෙනවා. ඉස්පිරිතාලේ අරන් ගිහලා වෛද්‍යරු පරීක්ෂා කළ බලනවා දරු ගැබ. බල්ලා කියනවා අනේ මේ කුසේ හැදිච්ච දරුව හදිසියේ මැරිලානේ. දැන් ඒ මැරිච්ච මල සිරුර එහෙම නැත්නම් අර පුංචි මස් වැදැල්ල නරක් වෙමින් පවතිනවා. ඒ විසට ඒ සැරටයි මේ අම්මා ලෙඩ වෙලා තියෙන්නේ. දැන් අපි මේක සෝදලා සුද්ධ කළා අයින් කළේ නැත්නම් අම්මා මැරෙන්න පුළුවන්. අපි ඉක්මනට ඒ ප්‍රතිකාරය කරමු කියලා. බලන්නකෝ සතියයි දෙකයි තුනයි මාසයයි ඔන්න මේ කුසට ආවා මේ මල. ඔන්න ජීවිතේ හැටි. සමහර ඉන්නව නෑ මාස 9 හැමාරම බොහොම සෞඛ්‍ය සම්පන්නව මව කුසේ හැදෙනවා. අම්මත් නිරෝගීව ඉන්නවා දරුවත් නිරෝගීව ඉන්නවා කියලා කියනවා. බොහොම සතුටෙන් ඉන්නවා. අනේ දැන් හෙට අනිද්දාට අපිට දරුවෙක් ලැබෙනවා. ඔන්න දරුවා බිහි වෙනවා තිමිරිගේදිම වෛද්‍යවරු අතට අරන් බලනවා කිසිම හැලක් හොල්මනක් නෑ. පරීක්ෂා කළ බලද්දි මේ දරුවා මැරිලා. මාස 9 හැමාරක් හොඳට හිටියා.
මේ මෙලවට බිහි වෙන විනාඩි කීපයේදීත් මැරෙන්න පුළුවන් දරුවෝ. ඔන්න ජීවිතයේ ස්වභාවය. කොයි තරම් එහෙම ඒවා තියෙනවද ඔබට ආරංචි වෙලා නැද්ද? ඔය අතර සමහරු ඉන්නව අවුරුදු 4-5ක් ලස්සනට හැදිලා සෙල්ලම් කරලා දුවලා පැනලා මලක් වගේ හැදෙනවා පුංචි දරුවා. ගෙදෙට්ටම සිරියාවයි මිනිසුන්ට හරි සතුටුයි. බලාපොරොත්තු කන්දරාවකුත් තියෙනවා. මේ සෙල්ලම් කරලා උදේ පන්තියට පාසලට ගිහපු දරුවා සුපුරුදු විදියට හවස ගෙදර ආවේ නැහැ. මගට ගිහින් බලද්දි මොකද? අනේ මේ වාහනයකට හරි හැප්පිලා. නැත්තම් කවුරු හරි ඔළුව හොඳ නැති මිනිස්සෙක්ගේ අතින් කරදරයකටපත් වෙලා මෙන්න මැරිලා ඉන්නවා. කානුවක, ලන්දක, ඇලක දොලක වැටිලා මෙන්න මැරිලා ඉන්නවා. සියලු බලාපොරොත්තු ඉවරයි. බලන්න අවුරුදු 5යි 6යි මිනිස්සු ලෝකෙ හිටියේ. මේකට කාලයක් තරාතිරමක් තියෙනවද රටාවක් තියෙනවද? නැහැ. නික්ෂිත ක්‍රමවේදයක් තියෙනවද මේකට? නැහැ. නොසිතූ නොවිරු අනපේක්ෂිත ආකාරයෙන් සිද්ධ වෙන දේවල්. ඔය අතර ඔය සියලු කරදර වලින් බේරිලා දරුවෙක් අවුරුදු 20ක් 25ක් විතර ඉන්නවා. හොඳට ඉගෙන ගන්නවා. අනාගත බලාපොරොත්තු එකින් එක සඵල කරමින් දැන් අද මේ දායකත්වයේ දන්න පින්නතුන්ගේ තරුණ දරුවා වගේ කියලා හිතන්නකෝ. අවුරුදු 17ක් විතර. බොහොම නව යෞවන වයසට එනවා. ඉතාම ලස්සනට දරුවෝ හැදෙනවා. ඉගෙන ගන්නවා, කෙලිසෙල්ලම් කරනවා. දෙමව්පියන්ට මුළු ජීවිතයට වඩා ඒක වටිනවා. බලාපොරොත්තු ගොඩාක් තියෙනවා හිතවල. සමහර බලාපොරොත්තු තරමක් දුරට සඵල කරගෙන ඉන්න අතරේ ඔන්න මේ තරුණ දරුවෝ මේ වාගේ අකාලයේ කියලා කියන විදිහට ඔන්න මැරිලා යනවා. සමහරු ඉන්න අවුරුදු 35ක් විතර දරුවෝ දෙන්නෙක් විතර ඉන්නවා. වගකීම් රාශියක් ඔළුවේ තියෙනවා. රටවටේටම ණය වෙලා ගෙවල් දොරවල් බාගෙට හදමින් බර ගොඩක් ඔළුවේ තියන් ඉන්න අතරේ හොරු අරන් ගියා වගේ මෙන්න මැරිලා යනවා. අර එයත් එක්ක ජීවිතේ යැපෙන්න හිටපු දෙතුන් දෙනාම අනාතයි. එහෙම ඒවා වෙලා නැද්ද? රටාවක් කලාවක් තීරණයක් නෑ මේකට. ඔය අතරේ තම අවුරුදු 60-70 වෙලා දුක් විඳ විඳා අනේ දැම්මැරේ කියලා හිටියට සමහර මැරෙන්නේ නැති අයත් ඉන්නවා. හැමදාම ඉන්නේ නැහැ. කොයි වෙලාවක හරියත් මැරෙනවා. හොඳයි, ඒ වුණාට පින්වත්නි වැඩේ තියෙන්නේ අවුරුදු 50-60-70ක් ගිහිල්ලා මළොත් අපි ඒක වැඩි ගණන් ගන්නෑ. හරි ඒකනේ ස්වභාවය කියලා නිකන් ඉන්නවා. හැබැයි අවුරුදු 5, 6, 10, 12, 20, 30 මැරුණොත් අපි හරියට දුක් වෙනවා. අනේ අකාල මරණයක් නේ කියලා. පින්වත්නි අකාල මරණ, කාල මරණ කියලා එකක් මේ ලෝකේ අපි හදාගත්තා මිසක ස්වභාව ධර්මේ නම් එහෙම එකක් නැහැ. කාල මරණ, අකාල මරණ. සාමාන්‍යයෙන් අපි තීරණය කළා තියෙනවා දැන් මේ ලෝකෙ දිහා බලලා මේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 70ක් 75ක් විතර තියෙනවා. එහෙමනම් මේ කාලේ ඉපදෙන මිනිස්සු අවුරුදු 75ක් ඉඳලා මැරුණොත් අන්න පරම ආයුෂ ඉඳලා මැරුණා කියනවා. ඊට මෙහා පැත්තේ මැරුණොත් එහෙම අකාලේ මැරුණා කියනවා. ඇයි අපි හිතන් ඉන්නේ මේ ලෝකෙ ඉපදෙන හැමෝම අවුරුදු 75 ඉඳලා මැරෙන්න ඕන, මේ ලෝකෙ ඉපදෙන හැමෝම පෙන්ෂන් එක අරගෙනම මැරෙන්න ඕන, ජීවදානේ දීලාම මැරෙන්න ඕන, දඹදිව ගිහිල්ලාම මැරෙන්න ඕන, මක්කම ගිහින් ඇවිල්ලාම මැරෙන්න ඕන, ජෙරුසලෙමට ගිහින් ඇවිල්ලාම මැරෙන්න ඕන, හිමාලයට හරි කමන්නේ ගිහිල්ලාම ඇවිල්ලා මැරෙන්න ඕන කියලා එක එක නා හිතන් ඉන්නවා. එහෙම එකක් මේ ජීවිතේ කොහෙවත් ලිය වෙලා නැහැ පින්වත්. මේ ජීවිතේ සාමාන්‍ය ස්වභාවය තමයි පණනන් තන අග පිනි බිඳු වෙන්නේ. තනකොළ ගහක් අගේ සෙල්ලිලා තියෙන වතුර බිඳුවක් වගේ මේ පණ ඩිංගිත්ත. ඒක කොයි වෙලාවේ බිමට වැටේද කියලා අපි කාටවත් කියන්න බෑ. මව් කුසේදිම වෙන්න පුළුවන්, බිහි වෙන මොහොතේ වෙන්න පුළුවන්, අවුරුදු 2-3කට පස්සේ වෙන්න පුළුවන්, අවුරුදු 10-12, 17-18 පස්සේ වෙන්නත් පුළුවන්, අවුරුදු 20-30 පස්සේ වෙන්නත් පුළුවන්, 60-70 පස්සේ වෙන්නත් පුළුවන්, 100කින් හමාරකින් වෙන්නත් පුළුවන්. එතකොට ඒ කාලේ තියෙන ආයුෂ, ඒ කාලේ තියෙන ඍතු,
ඒ කාලේ ස්වභාව ධර්මයේ සිද්ධ වෙන යම් යම් වෙනස්කම්, ඒ වගේම ආහාර පාන වල තියෙන ගුණාගුණකම්, ඒ වගේම තම තමන්ගේ ජීවිතවල තියෙන ගුණ යහපත්කම් වල අඩු වැඩි හැටියට ඒ ආයුෂ දික් වෙන එක සිද්ධ වෙනවා. ආයුෂ කොහොම දික් වුණත් ඒ පුද්ගලයා මැරෙන වෙලාව කලාව කිසිම කෙනෙකුට එහෙම තීරණය කරන්න බෑ. කොයියම්ම වෙලාවක හෝ සාමාන්‍ය ලෝක න්‍යාය තමයි, උපන්නොත් කෙනෙක් කොයියම්ම වෙලාවක හෝ කුමන හෝ ස්ථානයකදී කුමනාකාර හේතු කාරණයක් හරි මුල් වෙලා එයාගේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්න ඕන. එච්චරයි ස්වභාව දහම. මෙන්න මේක නිසා මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ වෙලාවට මෙයා මැරෙන්න ඕන කියලා කිසිම තැනක කිසිම ජීවිතයක විස්තරයක් නැහැ. අපි අකාලේ අකාලේ කියන්නේ අපි අර හිතාගෙන හිටපු කාලේ වෙනකන් හිටපු නැති නිසා. ඒක මේ අපි හදාගත්ත තියරියක්. අපි හදාගත්ත තියරිය තමයි මේ කාලේ 75ක්වත් ඉන්න ඕන. දඹදිව ගිහිල්ලා එන්න ඕන. මක්කම ගිහින් එන්න ඕන. ජෙරුසලෙමට ගිහින් එන්න ඕන. නැත්තම් වැඩක් නැහැ ඒක අකාලේ කියලා. අපි ඒ හදාගත්තට ඒක ස්වභාව දහමත් එක්ක සම්බන්ධයක් නැහැ. ස්වභාව දහමත් එක්ක සම්බන්ධ උපන් කෙනා කොයියම්ම වෙලාවක හෝ මැරෙන්න ඕන කියන එක විතරයි. ඒ නිසානේ බුදුරජාන් වහන්සේ කියන්නේ වහ වහ හිස ගිනි ගත්තෙක් ඒ ගිනි නිමන ලෙස මදකුත් කුසලට පමානෝනු මිස කියන්නේ. කුසල් දහම් රැස් කරන්න, ඒ කියන්නේ දඹදිව වඳින්න යනවා නම් කල්බල බලින්න එපා. ජෙරුසලෙමට මක්කමට යන්න ඕන නම් කල්බල බලින්න එපා. යන්න මොකද වැඩි කාලයක් නැහැ. සා ඉක්මනින් ඒවා වැඳ පුදාගෙන පින් කුසල් රැස් කරනවා ඉක්මනින් කරගන්න කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. ජීවිතේ අවසන් වෙන්න තියෙන අවස්ථාව වෙලාව කියන්න බැරි හින්දා නිතර දෙවේලේ වහ වහ පින් කුසල් රැස් කරන්න කියලා. එතකොට පින්වත්නි, ඔන්න දැන් අර ලෙඩ වෙච්ච කෙනා හොඳට හිටපු කෙනා කවුරුත් ඔය විදිහට මැරෙනවා. සමහර විට ඔය ආකාරයෙන් කාලය අපි කතා කළාට පස්සේ හේතුත් බලන්න. සමහරු කණ්ඩ බොණ්ඩ තියෙන කෑම ටික වස විස වෙලා මැරෙනවා, සමහරු කණ්ඩ බොණ්ඩ නැතුව මැරෙනවා. සමහරු දේශගුණික විපර්යාස නිසා කාලගුණික විපර්යාස නිසා මැරෙනවා. ඉන්දියාවේ කාලයකට සීතලෙන් මැරෙනවා, කාලයකට රස්නෙන් මැරෙනවා, කාලයකට භූමිකම්පා වලින් ලෝක මිනිසු මැරෙනවා, කාලයකට සුනාමි වලින් මැරෙනවා, ගම් වතුර වලින් මැරෙනවා, අකුණු වලින් මැරෙනවා, නියඟ වලින් මැරෙනවා. මේ ආදී වශයෙන් ගත්තහම ඊළඟට යුද්ධ කලකෝලහල වලින්, රියානතුරු වගේ දේවල් වලින්, භයානක දරුණු වසංගත ලෙඩ රෝග වලින්, ඒ වගේම පුද්ගලිකව හැදෙන බෝ නොවන රෝග වලින් මේ ආකාරයට මැරෙනවා. රණ්ඩු දබර කලකෝලහල වලින් පුද්ගලිකව ඇතිවෙන වගේ මැරෙනවා. රටක් රාජ්‍යයක් විදිහට ඇතිවෙන යුද්ධ වලින් මැරෙනවා. සමහරු විහිං මැරෙනවා. විහිං මැරෙනවා. විහිං මැරෙනකොට කාලයක් නැහැනේ. ඕන වෙලාවක එල්ලෙනවා, වහබොනවා, ගඟේ මුදී පයින්නවා, රේලට බෙල්ල තියෙනවා, පීයෙන් කැත්තෙන් කොටා ගන්නවා, වහබොනවා, මේ මොනවා හරි. ඉතින් මෙන්න මේ ආකාරයට ඖෂධ විස වෙලා මැරෙනවා. මෙහෙම ගත්තාම පින්වත්නි, අපේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙන්න තියෙන අවස්ථා නොඑක ආකාරයෙන් ගණන් හදන්න පුළුවන්. මෙන්න මේක නිසා මට නම් බය නැතුව 75ම ජීවත් වෙන්න පුළුවන් කියලා එකක්වත් නැණේ කියන්න පුළුවන් දෙයක්. එසම මේ ජීවිතේ මැරෙන්න තියෙන අවස්ථා වැඩි. කොහොම හෝ දැන් ඔන්න මැරුණනේ. අපි කියනවා මෙයාගේ මරණය හොඳයි, මෙයාගේ මරණය නරකයි. බුදුරජාන් වහන්සේ වදාළනවා එහෙම කිව්වට හරියන්නේ නැහැ. ඒක හොඳ නරක වෙනවා කියන එක එහෙම තීරණය කරන්න බෑ. ඒකට හේතුව කියනවා. පින්වත්නි, අපි මේ ජීවත් වෙන හැම තප්පරයකම අපි මොනවද මේ කරන්නේ? හැම වෙලාවෙම අපි කටෙන් මොනවා හරි කියනවා, එක්කෝ ඇඟෙන් මොනවා හරි කරනවා, එහෙමත් නැත්නම් හිතෙන් මොනවා හරි හිතනවා. හැම ඇසිල්ලකම හැම මොහොතකම ඔය තුන කෙරෙනවනේ. එක්කෝ හිතෙන් හිතනවා, කටෙන් කියනවා, ඇඟෙන් කරනවා. සමහර ඒවා හිතෙන් හිත හිතා ඇඟෙන් කර කර කටෙන් කියනවා. මේ කොහොම හරි හැම මොහොතක්ම අපේ අතින් ගත වෙන්නේ සිත, කය, වචනේ කියන තුන්දොරින් යමක් කරමින්. අන්න ඒකට කියන්නේ මොනවද? ඒකට කියන්නේ කර්ම කියලා. කර්ම රැස් කරනවා කියලා කියන්නේ. අපි කටෙන් මොනවා හරි කියනවා නම්, ඇඟෙන් මොනවා හරි කරනවා නම්, හිතෙන් මොනවා හරි හිතනවා නම්, ඒ හැම දෙයකින්ම රැස් වෙන්නේ මොනවාද? කර්මයි. කර්ම රැස්වීම තමයි මේ කරන්නේ.
එතකොට අපි ජීවත් වෙනවා කියන්නේ හැම හුස්ම පොදක් ගන්නවා කියන්නේ හැම වාරයකම අපේ අතින් කර්ම රැස් වෙනවා. ඒ කර්ම කියන්නේ හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. කල්යාණකාරීජ කල්යාණං පාපකාරීජ පාපකං, හොඳ නම් හොඳයි නරක නම් නරකයි. ඔය උභය කර්ම නිතර රැස් වෙමින් පවතිනවා. එහෙමනම් අපි අවුරුද්දක් දෙකක් හරි 10ක් 15ක් හරි 50ක් 60ක් හරි කාල බීලා හරි ලෙඩ දුක් විඳලා හරි වෙන කොහොම හරි පින්දහම් කරමින් හරි මේ ජීවත් වෙනවා කියන්නේ හිතෙන් කයින් වචනෙන් කර්ම රැස් කිරීම. කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම කියලා ඒවට කියනවා. මේ කර්ම රැස් කරමින් ජීවත් වෙන පුද්ගලයා තමයි එක්කෝ අසනීප වෙන්නේ, එක්කෝ වාහනයකට වගේ හැප්පෙන්නේ, එවැනි හදිසි අනතුරකටපත් වෙන්නේ අර කර්ම රැස් කරමින් ඉන්න කෙනා. නැත්තම් නිකන් ඉඳගෙන ඉන්න ගමන්ම පණ ටික යන්නේ, නිකන් එහෙම් පිටින්ම උස්ම චුට්ට හිර වෙන්නේ මේ කර්ම රැස් කරමින් ඉන්න කෙනාට. ඒ කෙනා එහෙම ඉන්නකොට කර්ම රැස් කරමින් ඉන්නකොට මරණයටපත් වෙනවා. පින්වත්නි, කර්ම රැස් වෙනවා කියන එකෙන් වෙන්නේ ඊට පස්සේ මොකද්ද? අපේ විඥානේ පදන් වෙනවා. මේ විඥානේ කියන එක නාම රූප කියන කොටස් දෙකේ, රූප කොටස ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ. ඔන්නෝහි නාවල කවල පොවල තියෙනකන් තිබ්බ හැකි. නයා හැවාරිනවා වගේ අතැල්ල දාපුවාම ඉවරයි. කොයි වෙලාවේ අතැරිද දන්නේ. හැබැයි මේ නාම කොටසයි වැදගත් වෙන්නේ. රූප කොටස එහෙ විදිහට ගියා. අවුරුදු කීපයක් ඇතුළත පොළොවට පස් වෙලා යන මේ රූපයත් එක්ක ඕනවට වැඩි ගනුදෙනු කොල්ල ඇති වැඩක් නැහැ. ඒක ගැන බලාපොරොත්තු විශ්වාස තියාගෙන ඉඳලා ඇති වැඩක් නැහැ. මේ නාම කොටස පිළිබඳවයි සාකච්ඡා කරන්න ඕන, වැඩිපුර අවධානයෙන් ඉන්න ඕන, පිළිවෙලක් කරන්න ඕන මේ නාම කොටස. ඔන්න දැන් නාම කොටසේ ප්‍රධානිය තමයි විඥානේ. විඥානේ තමයි ඊතුරු කොටසුත් එක්ක ඇදගෙන ඉදිරියට ගමන් කරන්නේ. නාම රූප කියන දෙක හරියට කොට කෑලි දෙකක් කියලා හිතන්න, දරමිටි දෙකක් කියලා හිතන්න. මේ දෙක ඇල කරලා දෙක එකට හේතු කොල්ලා බැලන්ස් කරනවා, සමබර කරනවා. සමබර කරලා තියලා තියෙනවා දෙක එකට හේතු කොල්ලා. හිතේ මවා ගන්නක රූපයක් මේකෙන් එක දරමිටියක් ඉවත් කළොත් එහෙම දැන් මොකද වෙන්නේ? ඒකට හේතු කොල්ලා බැලන්ස් කරලා තිබ්බ අනිත් දරමිටිය ඇදගෙන බිමට වැටෙනවා. ඒක අයින් කළොත් අනික වැටෙනවා. මේ දෙක එකට බැලන්ස් වෙලා සමබර වෙලා හේත් වෙලා තියෙනකන් කොච්චර කාලයක් හරි ඔබ තියෙනවා. අවුරුදු 10 15 20 30 50 60 100 120 උනත් තියෙනවා. එකක් හරි අයින් වුණොත් අනික වැටෙනවා. ආන් ඒ වාගේ පින්වත්නි, මේ ජීවිතේ රූපය නාමය කියන කොටස් දෙක හේතු කොල්ලා තියලා තියෙනවා. මේ රූපයෙන් එළියට නාම කොටස ගියපු ගමන් ඒකට කියන්නේ චුද්ධෝ අපේත විඥානෝ. ඒ කියන්නේ මොකද්ද? අර ලෙඩ වෙලා හරි හොඳට ඉඳලා හරි ඒ ජීවත් වෙන කෙනාගේ අපේ ශරීරයේ ඇතුලේ තියෙනවා, මේ රූපය ඇතුලේ තියෙනවා. මේ රූපය පවත්වන්න හේතු වෙන කාරණා කීපයක් ප්‍රධාන විදිහට අපි ගමු. සරලව කරුණු තුනක්, ආයුෂයයි ඌෂ්ණයයි විඥානය කියලානේ කියන්නේ. මේ තුන අපේ මේ ශරීරයේ අස්සම්මුල්ලක් නැර පැතිරිලා තියෙනවා. ඒ තුන තියෙන නිසා තමයි අපිට පණ පිටින් ඉන්නවා කියලා කියන්නේ. ආයුෂය කියලා අපි සරලව ගමු, අපේ මේ කටයුතු කරගන්න ඇඟේ තියෙන හැකියාව. එහෙට මෙහෙට බලනවා, කතා බහ කරනවා, අතපය උස්සනවා, වැඩ කරනවා, ඒ දේ ආයුෂය නිසා කෙරෙනවා. ඌෂ්ණය කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙනවා තේජෝ ධාතුවක්. ඒකට කියනවා කර්මජ තේජෝ ධාතුව කියලා. ඒ රස්නේ ටික නිසා තමයි අපේ ශරීරයේ තියෙන මස්කුලි ටික කෙලින් අතට අඩි 5-6ක් උසට ඔය තියෙන්නේ ගොඩ ගැහිලා. ඒ රස්නේ ටික නැති වුණොත් මේක දිය වෙලා වතුර වෙලා ගලාගෙන යන්න පටන් ගන්නවා. ওই රස්නේ ටික නිසා තමයි මේ ලෝකය රාගයෙන් බැඳෙන්නේ, ద్వේෂයෙන් කැටෙන්නේ. මෝඩකමේ මුලා වෙන්නේත් ওই රස්නේ ටික නිසා තමයි. ඊළඟට කියනවා විඥානය කියලා එකක්. හොඳ නරක දුක සැප මේ වේදනාවල් හඳුනා ගන්න ස්වභාවය මේ ශරීරය ඇතුලේ තියෙනවා. මනාප අමනාප හඳුනා ගන්නා ස්වභාවය මේ ශරීරය ඇතුලේ තියෙන එකට වෙන විඥානය කියලා.
එතන මෙන්න මේ තුන ආයුසේ ඌස්නේ විඥානයේ කියන තුන මේ ශරීරය ඇතුලේ පිරීලා තිබිලා දවසක් වෙනවා යටිපල්ල දිහා ඉඳලා ඇදලා 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 ඔළුව පැත්තෙන් එළියට දාන දවසක්. ඒකට කියනවා චුද්ධෝ අපේත විඥානෝ. විඥානයේ ඇතුළු අර ශක්ති තුන චුද්ධෝ නිරුද්ධ වුණා, ශරීරයෙන් එළියට ගියා. දැන් එකට හේතු කොල්ලා තිබිච්ච ධර්මිටි දෙකෙන් එකක් අයින් කළා වෙනවා. ඒ මොකද්ද? නාමස්කන්ධය නැමැති ධර්මිටිය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධේ රූප කොටසයෙන් එලා නාමස්කන්ධය කියන ධර්මිටිය විඥානයේ ඇතුළු ඒ කාරණා ටික අයින් වුණාම රූපය නැමැති ධර්මිටියට දැන් කෙලින් ඉන්න බෑ. බැලන්ස් එක නැහැ. නිරත්තංව කලින්ගරං දිරච්ච දරලීයක් වගේ මේ ශරීරයේ දඩොක් ගාලා පොළොවට ඇදගෙන වැටෙනවා. අපි කියනවා අන්න අර මිනිහා මැරිලා වැටුණා, අන්න මැරිලා වැටුණා. දැන් ඉතින් ඒ බොඩි එක උස්සගෙන ගිහලා නාවල රැවුල කපලා කොණ්ඩේ කපලා පවුඩර් දාලා මේස් හතරක්ම දානවා, දෙකටයි කකුල් දෙකටයි ගැට ගහලා හොඳ කෝට් එකක් කලිසමක් අඳලා රෝස මලකුත් ගහලා ඔන්න ගෙනල්ලා තියාගෙන බොරු කිය කියා ඉන්නව දවස් දෙක තුනක් තිස්සේ. පව් කර කරා ඉන්නව මලකුණක් තියාගෙන. අපි දන්නවා ඊට පස්සේ වෙච්ච දේ. දන්නේවත් නැහැ. තේරෙන්නෙත් නැහැ. දැක්කෙත් නැහැ. අර එළියට ගියපු විඥාණය තුළු ශක්ති තුන චුද්ධෝ නිරුද්ධ වෙලා ගියා. දැන් කෙලින් තියන්න බැරි එක ධර්මිටියක් දැන් පොළොවට පස් වෙන්න ළඟයි. අනිත් එකට මොකද වෙන්නේ? ඒක ආයෙත් හේතුවක් දාගන්න පුළුවන් තව ධර්මිටියක් හොයාගෙන පාවෙලා යනවා. ඇයි මේ හේතු වෙන්නේ නැතුව ඉන්න බෑ? තනියම හොයාගෙන යනවා. ඒ යන්නේ කොහමද? අර අපි කිව්වේ ඉන්නකොට කර්ම රැස් කරනවා කියලා. ඒ කර්ම රැස් කිරීම තුල වෙන්නේ ඔය විඥාණය පදන් වෙනවා. කල්යාණකාරීජ කල්යාණං, හොඳ කුසල් කර්ම රැස් වෙනවා නම් හොඳ පැත්තට පදන් වෙනවා, හුරු වෙනවා, හැඩ ගැහෙනවනේ. පාපකාරීච පාපකං, අකුසල් කර්ම රැස් වෙමින් පවතිනවා නම් ඒ පැත්තට පදන් වෙනවා, හැඩ ගැහෙනවා. දැන් ඔන්න හොඳට හෝ නරකට පදන් වෙච්ච හැඩ ගැහිච්ච විඥානේ රූපයෙන් එළියට ගියාට පස්සේ ඔන්න ඇදිලා යනවා. ඇදිලා ගිහිල්ලා 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 තමන්ට සුදුසු ශරීරයක් හේතුෙන්ට හැවක් හොයා ගන්නවා. රිංගලා ඉන්න හැවක් බෙනයක් හොයා ගන්නවා. දැන් මේ ශරීරේ නැමැති ගුහාවෙනේ මේක වාසය කරන්නේ. ශරීර නැමැති ගුහාව නැතුව මේ විඥානේ නැමැති සර්පයාට රිංගන්න තැනක් ඉපේ. රිංගන්න තැනක් ඕනේ. ඒ නිසා ශරීරයක් හොයා ගන්නවා, තුඹහක් හොයා ගන්නවා. දැන් මේක ඇතුළ රිංග ගන්නවා. අපි හිතමු ඒ තුඹහ හොයා ගන්නටත් අපි හිතන් ඉන්න විදිහට කරන්න බෑ. ඔන්න අර විඥාණය මේ ලෝකේ ඉන්නකොට හැඩ ගැහුණේ කොයි පැත්තටද කියලාත් හිතන්න වෙනවා. මේක දන්නේ නැතුව අර මැරිච්ච විදිහ දිහා බලලා ඒ මරණේ නම් හොඳයි, එයා නම් දැන් හොඳ තැනක ඇති, අරයා නම් දැන් නරක තැනක ඇති කියලා අපිට තීරණය කරන්න බෑ. ඇයි? අර මැරිච්ච ගමන් එළියට ගියපු විඥාණය ඇතුළු ශක්තිය ඉන්නකන් හුරු කරපු හොඳ හෝ නරක වලට අනුව ඇදීලා ගිහිල්ලා අපේතම ඉන්නකන් හොඳම කළා කියලා මොනවද? අටමහා කුසල්. දැන් මේ නිවන් දැකීමක් ගැන නෙමෙයි මං කියන්නේ. නිවන් දැක්කොත් ඔය ප්‍රශ්න එකක්වත් නැහෙනි. මැරෙන්න ඉස්සෙල්ලා යා නිවන් දැකලා හිටියානම් ලෙඩ වෙලා මැරුණත්, හොඳට ඉඳලා මැරුණත්, මැරුණට පස්සේ කතාව කොහොම ඉවරයි? ආයේ ඉස්සරහට අපිට කතා කරන්න දෙයක් එයාගේ ඉතුරු වෙලා නැහැ. නමුත් දැන් අපි මේ කතා කරන්නේ නිවන් දැකපු රහතුන් ගැන නෙමෙයි, ඔබ අපි වගේ සාමාන්‍ය මිනිස්සු ඉඳලා මලාට පස්සේ වෙන නස්පැත්තිය ගැනයි මේ කතා කරන්නේ. එහෙමනම් මේ ලෝකේ නිවනට මෙහා තියෙනවා උතුම්ම කාරණා අටක්. ඒකට කියනවා අටමහා කුසල් කියලා. අර විඥාන පදං කරන්ට පාවිච්චි කරන උපකරණ අටක් ඔය තියෙන්නේ. මේ සත්‍යයන්ගේ විඥාන පදං කිරීම සඳහා භාවිතා කරන යම් යම් ද්‍රව්‍යයන් නටක් ඔය තියෙන්නේ. ඔය අටෙන් එක එක ඒවා දාලා පදං කරනකොට එක එක විදිහට ඔය විඥානේ පදං වෙනවා, හැඩ ගැහෙනවා. අපේතමුකෝ ඔය අටමහා කුසල් කියන ඒවා මෙහෙමනේ.
හතරක් තියෙනවා රූපාවචර ධ්‍යාන කියලා. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තෘතිය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိය ධ්‍යානය. පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යානෙ. උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානෙ. මෙන්න මේ ධ්‍යාන හතරට ඕන විදිහට පදන් වුණොත් ඒ විඥානයේ ගිහින් උපදිනවා කියනවා රූපාවචර බ්‍රහ්ම ලෝකවල. අන්න ඒ ශරීරය, ඒට අදාළ ශරීරය, එහෙම නැත්නම් හැව තුඹහ තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඔය අතර තව හතරක් තියෙනවා අට මහ කුසල්වල. හතරේව දෙකයිනේ, රූපාවචර හතරයි. අරූපාවචර හතරක් තියෙනවා, ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤා නාසඤ්ඤායතනේ කියලා. අන්න ඒ හතරෙන් එකක් හුරු වෙලා තිබුණොත් විඥාණයට, ඊට අදාළ තැන ගිහින් උපදිනවා. ඒකට කියනවා අරූපාවචර ධ්‍යාන භූමි. ඒ භූමියේ උපදිනවා. එක්ක මේ භූමියේ. මේවාට කියන්නේ බඹතල කියලා. බ්‍රහ්ම ලෝක ධ්‍යාන උපදවාගත් විඥාන ශක්තියින් ගිහිල්ලා උපදින තැන්. කල්ප ගණන් ඒ තැන්වල ඉපදිලා සැපසේ ජීවත් වෙනවා. මොකද ඒ තැන්වල මේ අපිට තියෙන කායික අසනීප, ලෙඩ දුක්, කරදර කිසිම විපතක් එහෙ නැහැ. මුල් තැන්වල මානසික ප්‍රශ්න තිබුණත් අන්තිමට ඒ මානසික ගැටලුත් අඩුම වෙලා නැත්තෙත් නැති, ඇත්තෙත් නැති ගානට තුනී වෙන තැන් තියෙනවා. එතකොට මේ අපේ ලෝකවල තියෙන සියලු දුක් කරදර එතනදී 99.9% විතර තුනී වෙලා නැති වෙලා ගිහිල්ලා. හැබැයි ඉවරම වෙලා නැති හින්දා තව දශම ගාණක් තියෙනවා කියන එකයි මං කියන්නේ. නිවන නෙමෙයිනේ. නිවන නම් 100%ම දුක් කරදර ඉවරයි. අතන 99.9% විතර ඔය තියෙනවා. තව එකක් විතර තියෙනවා. ඒක පන්න ගත්තොත් නම් හරි. හැබැයි එතන ඒක පණින්නේ නැහැ. ඔන්න ඒ විඥාණය එවැනි තැනක උපන්නොත් ඉතින් සෑහෙන කාලයකට සුවසේ වාසය කරන්න පුළුවන්. ඉතින් අපිට සාමාන්‍ය ඇසට ඕක පේන්නේ නැති නිසා අපි හිතනවා ඉතින් ලෙඩ වෙලා මැරුණොත් නරකයි, හොඳට ඉඳලා මැරුණොත් හොඳයි. සමහර විට අර හොඳට ඉඳලා මැරෙන කෙනාට වඩා අර ලෙඩ වෙලා මැරිච්ච කෙනාගේ විඥාණය අර පැත්තට හුරු වෙලා තිබුණොත් එයා ගිහිල්ලා මේ අප්‍රමාණ සැප සහගත ජීවිතයක් තියෙන බ්‍රහ්ම ලෝකික උපත්ති ලැබුවොත් එයාගේ මරණය ඔය අපි හිතන තරම් දුක්ඛිත එකක් වෙන්නේ නැහැ. එයාගේ මරණය බොහොම කාලයකට සැප සහිත එකක් වෙනවා. හැබැයි ඒකේ මැරිච්ච විදිහෙන් නෙමෙයි තීරණේ වෙන්නේ, ජීවත් වෙලා ඉන්න කාලේ අර විඥාණය හුරු කරපු විදිහ, අර විඥාණය පදම් කරපු විදිහ. ඒකයි මේ වැදගත් කාරණේ මෙතන. අපි හිතන් ඉන්නේ මැරුණට පස්සේ හොඳට එම්බාම් එක කරලා ලස්සනට බොඩි එක හදලා ගෙදර ගෙනල්ලා තියලා වටේටම අර ඕඩි කොලොන් ඉහිය සෙන්ට් එකක් එහෙම ඉහියා පෑන් එකක් දාලා පොල් තෙල් පහනක් පත්තු කළා, පවන් ගගහ මල් බුකීස් එහෙම තියලා ගත්තාම ඒක තමයි සුන්දර කියලා. ඊට පස්සේ ඉතින් 3 දවසෙන් පෑන් වඩලා බණ කියලා දුන්නම අන්න හරි කියලා. ඒක නෙමෙයි මෙතන ගැටලුව. අර ජීවත් වෙලා ඉන්න කාලේ හිතගත වඩලා තියෙන්නේ කොහොමද කියන එකයි වැදගත්. ඉන්නකම් මොනවා හරි මගෝඩිකම් කර කර ඉඳලා මලාට පස්සේ 60-70 නමක් ගෙනල්ලා පන්සකුල දුන්නට මිනිස්සු එහෙම ස්වර්ගස්ත වෙන්නේ නැහැ. දැන් ඔන්න ඉඳලා මැරුණා. ඉන්න කාලේ විඥානය හොඳ පැත්තට පදම් කළා, ප්‍රතිඵල සහිතයි හොඳ බ්‍රහ්ම ලෝකේ උපන්නා. ඉතින් ආයෙත්ින් සෑහෙන කාලයකට කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් ওই මිනිස්සු පින් දෙනවද නැද්ද, දානෙ දෙනවද, 7 දවසේ කියලාවත් හොයන්න බලන් රූමනාවක් ඒ ඇත්තන්ට නැහැ. සුවසේ ජීවත් වෙනවා. එව්වට කියන්නේ අටමහා කුසල්. මේ ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම ওই අටමහා කුසල් කරගන්න පුළුවන් නම් අන්න ප්‍රතිඵල සහිතයි. හොඳ ප්‍රතිඵල. ඊළඟට කට්ටිය සමහරු ඉන්නවා මේ ලෝකයේ ඉන්නකොට ඔන්න විඥාණය පදං කරද්දී අච්චර දුරට පදං වෙලා නැහැ. නමුත්
හොඳට පින්කම් වැඩ කරනවා. දන් දෙනවා, වෙහෙර විහාර හදනවා, නැති බැරි අයට උපස්ථාන කරනවා, බණ භාවනා හැමදේම කරනවා, පුද පූජාවල් කරනවා. ඒ කරනෙව්වාර ෂෝ එකට ඇටැක් එකට එහෙම කළා හරියන්නේ නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මගේ සංසාරෙට පින් කුසල් රැස් කර ගන්න ඕන කියන අවංක අදහස තුල ඉඳගෙන කරනවා. ඒ තුන්සිත පහදවාගෙන කරපු උදාර පින්කම් වල බලයත් ඉතාම ඉහළයි. සිතූ පැතූ සම්පත් ලබා දෙන්න තරම් බලවත් ආනිශංශ ශක්තියක් ඒ වගේ තියෙනවා. ඒ නිසා ඒ හුරු වෙච්ච විඥාණය මරණයෙන් පස්සේ මේ ශරීරය අතහැලා දාලා යනවා පාවෙලා, එයාට සුදුසු භූමියක් තියෙනවා මේ විශ්වයේ. ඒ භූමියට කියනවා දිව්‍ය තලය කියලා. දිව්‍ය තලයට අයිති ලෝක ධාතු තියෙනවා හයක්. චාතුම් මහරාජිකය, තාවතින්සේ යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවත්ති කියලා. මෙන්න මේ දිව්‍ය භූමි හයේ තමන්ගේ රැස් කරගත්ත කුසල් පින්දහම් වලට අනුකූලව සුදුසු භූමියේ ගිහිල්ලා අර විඥාන ශක්තිය නැමැති සර්පයා ඒ දිව්‍ය භූමිය නැමැති ලෝකයේ ඒ අදාළ දිව්‍ය ශරීරයට ඒ තුඹසට රිංගා ගන්නෝ. ඊට පස්සේ ඒත් අවුරුදු 100,000 ගණන් කල්ප ගණන් ඒ දෙව්ලෝවල ඇති අප්‍රමාණ සිතූ පැතූ කාම සම්පත් විඳිමින් එයා සුවසේ කාලයක් ජීවත් වෙනවා. මේ මනුස්ස ලෝකයේ අපිට තියෙන දුක් කරදර වලින් බොහෝ ප්‍රමාණයක් එහෙදී එයාට නැති වෙලා යනවා. ඉතින් ඒ දෙවියන්ට උනත් නුවණැස පැහැදිලා දහම් දැනුමක් ඇවිල්ලා බුදුබණ ටිකක් අහන්න ලැබිලා එයාලා උනත් තීරණය කළොත් අනේ අපි මේ කම් සැපවලට මත් වෙලා මේ පංචකාම සම්පත් වලින් කලන්තේ හැදිලා ඔළුව අවුල් කරගෙන ඉන්න ඕන නැහැ. පෙර පිනකට අපිට මේ කාම සම්පත් ලැබුණා වුණාට මේ පින නැති වෙලා ගියපු දවසට මේවා නැති වෙලා යනවා. මේ සංසාරය කියන්නේ අනපේක්ෂිත භයානක ගමනක් ඇති එකක්. ඒ නිසා අපි කොහොම හරි මේ ලැබිච්ච වාසනාවෙන් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන සසරෙන් එතර වෙන්න ඕන කියලා යම් දෙවියෙකුට දේවතාවියෙකුට නුවණැසක් පෑදුනොත් එහෙම ඒ දෙවියා අර සියලු කාම සම්පත් අතහැරලා දාලා මේ බුද්ධ ශාසනය තුල සීල සමාධි ප්‍රඥා දියුණු කරන්න පටන් ගන්නවා. බණ භාවනා කරමින් තව තවත් කුසල් රැස් කරන්න පටන් ගන්නවා. ඕනනම් ඒ දෙවියන්ට මරණයෙන් පස්සේ නැවත ආපහු දෙවියන් අතර උපදින්න, එහෙම නැත්නම් ඒ දිව්‍ය තලෙන් චුත වෙලා බ්‍රහ්ම තලයේ ගිහින් උපදින්න ඕනනම් තවත් උත්සාහ ගත්තොත් ඒ අමා මහ නිවන පවා සාක්ෂාත් කරන්ට ඒ දෙවියන්ට අවස්ථාව ලැබෙනවා. එතකොට මහත් වූ පිනකින් දෙවියන් අතර ඉපදිච්ච ඇත්තෝ මේ මනුස්ස ලෝකේ අපි 3 දවසෙන් දාන දෙනවද, 7 දවසෙන් දෙනවද, 3 මාසෙන් දෙනවද, අපිට පින් දෙනවද කියලා හොය හොයා අපේ අහු පිළිකුණු ගානේ කැරකෙන්නේ රස්තියාදු වෙන්නේ නැ. අපේ අගු පිල්වල ලඟින්ට ඒ දෙවියෝ එන්නේ නැ. බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාලේ, රහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ හිටපු කාලේ දෙව්ලෝ දෙවියන් නිතර මනුස්ස ලෝකෙත් එක්ක සම්බන්ධයි. නිතර මනුස්ස ලෝකෙට එමින් යමින් බුදුන් දකිමින් සංඝයා දකිමින් දහම් කරුණු සාකච්ඡා කරමින් නොඑක් ආකාරයෙන් මහා ජනතාවත් එක්ක සාකච්ඡා කරමින් දෙවිවරු කටයුතු කළා. දැන් මේ සමාජයේ මනුස්ස ලෝකයේ ගුණධර්ම පිරිහිලා ආර්ය සමාජය අතුරුදහන් වුණාට පස්සේ ඒ දෙවියන්ගේ ආගමනය සම්බන්ධතාවය මනුස්ස ලෝකෙන් ඈතට ගිහිල්ලා දැන් මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද ලැබෙන්නේ නැතුව ගිහිල්ලා දැන් මනුස්ස ලෝකේ භයානක පාපී අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට අහු වෙලා මිනිසුත් යක්කු පෙරේතයෝ වගේ පව් රැස් කරමින් භයානක විදිහ අකුසල් කරමින් මෙලේච්ච කම්ප දර්ශනය කරමින් මෝඩ කම්ප දර්ශනය කරමින් ඒවා වීරකම් කියලා හිතාගෙන ඉන්නවා. අර සම්මියදෘෂ්ටික කල්යාණ මිත්‍ර දෙවියන්ගේ ඇල්ම බැල්ම පවා මනුස්ස ලෝකෙට අහිමි වෙලා ගිහිල්ලා දැන් ඉතින් අපිම එනකොටාගෙන ජීවත් වෙනවා. ඒකලා කෝවිල් පල්ලි පන්සල් ගානේ ගිහිල්ලා රටේ නැති කවි කියා දෙවියන්ට අඬ ගහනවා අපිව රැකලා දෙන්න කියලා. දෙයියෝ පැත්ත පලාතක හැරිලා බලන්නේ නැහැ.
ඉතින් ඒ දෙයියන්ට වැඩක් නෑ මේ පව්කාරයන්ගෙන්. දෙයියෝ කැමති පිනට දහමට, පිනට දහමට කැමති කෙනෙක් පින් දීලා අනුමෝදන් කළොත් දෙවියන්ටත් මේ පින ලැබේවා කියලා. ඒ මගේ දරුවෙද්ද ඥාතියෙද්ද කියලා දෙයියෝ බලන්නේ නෑ. පොදුවේ ඒ උතුම් පින අනුමෝදන් වෙලා ඒ අයට ආශිර්වාද කරනවා. අනේ මගේ ළමයි මට පින් දෙන්නේ නැද්ද දන්නෙත් නැහැ. මං හම්බඩ කරපුවා කකා බිබී ඉන්නවද දන්නෙත් නැහැ. හොඳ වැඩක් කරන්න ඕන මොකුන්ට කියලා. අපේ ඇත්තෝ දෙවියන් අතර උපන්නාට පස්සේ නැවත අපේ පිළිකන්නේ රස්තියාදු වෙන්නේ නැහැ ඇවිල්ලා. ඒ උතුම් සැපේ විඳගෙන ඒයි ජීවත් වෙනවා. ඒ අතර පින්වත්ති සමහර පිරිස් ඉන්නවා මේ මනුස්ස ලෝකයේදී විඥානය හුරු කරනවා. පිනට පවට කලවමේ තේරුමක් නැතුව හෝදනවා මඩේ දානවා, හෝදනවා මඩේ දානවා වගේ පිනුත් කරනවා, පවුත් කරනවා, පිනුත් කරනවා, පවුත් කරනවා. සිල් සමාදන් වෙනවා, සිල් රකින්නේ නැහැ, බිඳිනවා. සමාදන් වුණාම පින් සිද්ධ වෙනවා, බිඳගත්තුම පවුනේ. දන් දෙනවා, හොරකම් කරනවා, බණ කියනවා, කේලම් කියනවා, බණ කියනවා, පරුස වචන කියනවා, බණ කියනවා, හිස් වචන කියනවා, පොරොන්දු වෙනවා, කඩකොන්නවා. මෙවැනි පින්පව් කලවමේ කර 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 ඉඳලා ඒ විඥානේ ඊට අදාළ තැනක යනවා මලාට පස්සේ. ලෙඩ වෙලා මැරුණත්, හොඳට ඉඳලා මැරුණත් විඥානේ මේ ශරීරයෙන් ගැලවුණාට පස්සේ සුදුසු තැනක් හොයන් යනවා. පින්පව් කලවමේ කරන අයට සුදුසු තැන තමයි කොහෙද? පින්පව් දෙක කලවමේ විපාක දෙන ලෝකයට කියන්නේ මනුස්ස ලෝකය කියලා. ඔන්න ඒ විඥානේ ඇවිල්ලා මනුස්ස ලෝකේ උපදිනවා අඩුම මාස 7ක් මාස 9 හැමාරත් ඇතුළත. මේ මනුස්ස ලෝකේ මනුස්ස දරුවෙක් වෙලා එයා මාස 7ක් 9 හැමාරත් ඇතුළත බිහි වෙනවා. ඊට කලින් බිහි වුණොත් ඉතින් හදාගන්න බැරි නිසා ඒ ජීවිතය එතනින් ඉවරයි. අඩුම 7ක්වත් හැදිලා මව් කුස ඇතුලේ බිහි වුණොත් කොහොම හරි ජීවත් කරවන්න පුළුවන්. ඉතින් එතනින්දලා ඒ කරගත්ත පින්පව් කලවමට විපාකයත් දුක් සහ සැප වශයෙන් විහිඳිනවා. මනුස්ස ලෝකේ ස්වභාවය අපිට පේනවනේ. මේ දැන් කාලා ඇඳලා සතුටෙන් හිටියොත් හෙට බඩගින්නේ කාත් කවුරුවත් නෑ අනාථ වෙලා. අද හිනා වෙලා සතුටෙන් හිටියොත් හෙට ඇඳුම් කඳුලෙන් ඉන්නවා. අද දරුමල්ලු පිරිවරාගෙන හිටියොත් හෙට පාරේ තනි වෙලා බස් ඕල්ට් ගානේ අර එහෙම ඉස්පිරිතාල් වල ඉන්නවා. අද වස්තුව දේපල තියෙනවා හෙට කණ්ඩවත් අතේ සතේ නැති දඬ වැටෙනවා. මනුස්ස ලෝකේ ස්වභාවය එහෙමයි. මේ සැප මේ දුක, දුක සැප සමබරව මේ ලෝකේ තියෙනවා. සැප ලැබෙනවා, දුක ලැබෙනවා, සැප ලැබෙනවා, දුක. ඒකට හේතුව තමයි අර විඥානේ ඉන්න කාලේ පිනට පවට දෙකට කලව මේ හුරු කිරීමේ ප්‍රතිඵලය ඊට අදාළව පින්පව් දෙක ලැබෙනවා. හොඳ සහ නරක කියන විපාක. ඔන්න මනුස්ස ලෝකේ ඉපදිලා ඒ කාරණාවලට මූණ දෙමින් දුක් දොම්නස් විඳ දරාගෙන පුළුවන් හැකිය ආකාරයෙන් ධර්මයක් ඇහුනොත්, නුවණක් පෑදුනොත් පින් කුසලුත් කරගෙන ওই විදිහට යනවා. යම් කිසි මිනිසෙකුට සත්පුරුෂයෙක් ආශ්‍රයයට හම්බුනොත්, සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබුනොත්, තමන් මහන්සි වෙලා ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් දියුණු කරගත්තොත්, යෝනිසෝ මානසිකාරය ඇති කරගත්තොත්, එහෙමනම් කල්යාණ මිත්‍රයෙක් වුණ ගැහිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පටන්ගෙන යෝනිසෝ මානසිකාරයෙන් ශ්‍රද්ධාව ප්‍රඥාව හදාගෙන එයා ආර්යකාන්ත සීලයක් වැනි උතුම් ධර්ම මාර්ගයකට ප්‍රතිපදාවකට ආවොත් ධම්මානු ධම්ම ප්‍රතිපත්ති කියන විදිහට ධම්මානු ධම්ම පටිපන්නෝ විහෙරති ධර්මානුකූල ප්‍රතිපදාවකින් වාසය කරන්න පටන් ගත්තොත් ඒ මිනිසයාටත් ඒ උත්සාහයේ හැටියට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට උනත්පත් වෙලා අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් මේ ජීවිතේ. ඉම්මෙහා දෙවියන් මිනිසුන් බ්‍රහ්මයන් අතරට හෝ ඊළඟ ජීවිතේ මාරුවක් හදාගන්න හරි පුළුවන්. මනුස්ස ජීවිතේ ඒ වගේ වාසනාවක් තාම ඉතුරු වෙලා තියෙනවා මේ බුද්ධ ශාසනයේ තියෙනකම්. ඉන්පස්සේ ඒකත් නෑ. හැමදාම මනුස්ස ලෝකේ මේ වාසනාව නෑ. මේ බුද්ධ ශාසනයේ තියෙනකම් ඒ වාසනාව තියෙනවා. හැමදාම මේ කෙරුවාව මනුස්ස ලෝකේ කරන්න බෑ. ඊට පස්සේ පින්වත් මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු විඥානය හුරු කරනවා කිව්වට හැමෝම ඉතින් කුසලයට පිනටම හුරු කරන්නේ නැහැ. සමහරු ඉන්නවා මහ භයානක අකුසල් පැත්තට විඥානය පදම් කරනවා. ආනන්තරිය පවුකම් නියත මිත්‍යා දෘෂ්ටින් වලින් පිරීලා වෙලිලා ඉන්නවා. එවැනි අඳුරු භයානක අකුසල් රැස් කරමින් ඉඳලා ඔන්න මැඩුනා
විඥානයේ කිසිම කතාවක් නැහැ, දීලා යනවා. ලෙඩ වෙලා මැරුණත්, හොඳට ඉඳලා මැරුණත් 136ක් නිරයටම ඇදිලා යනවා. ඉතින් සුදුසුම තැන ගිහින් උපදිනවා. ආනන්තරේ පවුකම් කරන නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න උදවිය නම් අවීචි මහා නිරය, එහෙම නැත්තම් මහා නරකයටයි යන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතනම තැප තැප කල්ප කෝටි ගණන් ඉන්නවා. කිසිම පිනක් කුසලයකට හිත යොදවන්න බෑ. කලින් ජීවිතවල කරපු පින් පව්වත් එතන පරිසම් දෙන්නේ නෑ. ඥාතිවරු දෙනවා කියන්නකො පිනක්. අනේ අපි කෙනා දැන් මැරිලා 3 දවසයි 7 දවසයි 3 මාසෙයි අවුරුද්දයි කියලා ඒ කිසිම පිනක් එයාට අනුමෝදන් වෙන්න බෑ. නිරේ ඉන්න තාක්කල් අවුරුද්දක් දෙකන්නේ මේ කල්ප ගානකට එයා ගොඩ එන්නේ නෑ. අන්න ඕක ඇහෙන් දකින්න පුළුවන් නම් කිව්වට කමන්නේ, අනේ මෙයාගේ මරණේ නම් හොඳ නෑ, ඇයි මැරිලා අන්න නිරේ උපන්නා, ආයෙනම් කල්ප ගානකින් ගොඩ එන්නේ නෑ කියන එක අපිට දකින්න පුළුවන් වුණා නම් අපි කියුවට කමක් නෑ ඒ මරණේ හොඳ නෑ කියලා. බ්‍රහ්ම ලෝකයේ ගිහිලා දෙවි ලෝකයේ ගිහින් සැප විපාක විඳින්මින් ඉන්නවා දකින්න පුළුවන් නම් අපි කියුවට කමක් නෑ, අනේ ඒක මරණේ නම් හරි ශෝක්නේ, අනේ සුන්දර මරණයක්නේ, අපිටත් එහෙම මැරෙන්න තිබ්බනම් හොඳයි නේ කියුවට කමක් නෑ. අපිට ඒක දකින්න නොවනක් තියෙනවා නම් නිකම් මේ බැලු බැල්මට මැරිච්ච විදිහෙන් ඒවා තීරණය කරන්න බෑ. ඔන්න දැන් නිරේපදිලා දුක් විඳිනවා, ඒ ජීවිතය ඉවරයි. කල්ප ගානකට ගොඩ ඉන්නේ. සමහරු මේ ලෝකයේදී කර්ම රැස් කරනවා, විඥානය හුරු කරනවා තිරිසන් විදිහට. එයා මරණයෙන් පස්සේ තිරිසන් අපාය ගිහින් උපදිනවා. කල්ප ගණන් තිරිසන් ලෝකේ කැරකි කැරකි දුක් විඳිනවා. පින් කරන්ටත් බෑ. කලින් කරපු පින් හම්බ වෙන්නෙත් නෑ. ඥාතිවරු අනුමෝදන් කරන පිනක්වත් ගන්නට බෑ. සමහරු පෙරේත ලෝකවලට ගිහින් උපදිනවා ඒ විඥානේ හැටියට. පින් කරන්න බෑ. පෙර පින් ලැබෙන්නෙත් නෑ. පෙරේත ලෝක බුද්ධ දේශනාවේ 15ක් 14ක් විතර පෙන්නනවා. ඒන් 14කම ඇත්තන්ට ඥාතිවරු අනුමෝදන් කරන පිනක් ගන්නටත් බෑ. ඒ තරම් අසරණයි. ඔය පරදත් උපජීවී කියන අයට විතරයි කියනවා ඥාතිවරු දෙන පිනක් හරි ගන්න පුළුවන්. ඒ නිසා එහෙම පිනක් අරගෙන වුණත් පෙරේත ලෝකෙන් චුත වෙලා මිනිස්යන් අතර දෙවියන් අතරට මාරු වෙන්න බෑ කියනවා. ඒ ඥාතිවරු අනුමෝදන් කරන පිනෙන් පුංචි ලාභයයි මොනවද? කුසගින්න ඉන්නවා නම් කුසගින්න නැති වෙනවා දන් දීලා පින් දෙනකොට. වතුර තිබහෙන් ඉන්නවා නම් දන් දීලා පින් දෙනකොට ඒ වතුර පිපාසය නැති වෙනවා කියනවා. සිවුරු පිරිකර මොනවා හරි ඇතිරිලි මොනවා හරි රෙදි වලින් හදපු දෙයක් දන් දීලා පින් දෙනකොට නිර්වස්ත්‍රව ඉන්නවා නම් ඇඳුම් කැල්ල පහළ වෙනවා කියනවා. පෙරේත ලෝකේ මහා දුකෙන් චුට්ටක් අඩු කරගන්න පුළුවන් මේ ඥාතිවරු දෙන පිනෙන්, ඊට වැඩිය දෙයක් කරන්න බෑ කියනවා. එතකොට ඔබට අපිට ඔන්න ඕකයි සංසාරේ ඉරණම. මැරිච්ච විදිය බලලා මේක තීරණය කරන්න බෑ. කොයි වෙලාවෙ ජීවිතය අවසන් වේද කියන්නටත් බෑ. ජීවත් වෙලා ඉන්න කාලේ අපි රැස් කරගත්ත කුසලා කුසල කර්මයන්ට අනුකූලව ඒ කර්මය කම්මස්ස කෝම්මී කම්ම දායාදෝ කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සා කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. යම් කෙනෙක් කර්මයක් කරනවා නම් ඒ කර්මය හොඳක්ද නරකක්ද ඒක තමයි එයාගේ දායාදේ, ඒක තමයි එයාගේ ඥාතියා, ඒක තමයි එයාගේ උප්පත්ති ස්ථානේ තීරණය කරන්නේ, ඒක තමයි එයාගේ සංසාර ගමනේ සැප දුක තීරණය කරන්නේ. එයාගේ තනියට නොතනියට ඉන්නේ කර්මය. ඒ නිසා ජීවත් වෙලා ඉන්න හැම තප්පරයකම මේ විඥාණය කියන එක කොයි පැත්තටද වැඩ කරන්නේ කියන එක අවධානයෙන් ඉන්න. මැරුණේ කීවෙනි අවුරුද්දේද? මොන හේතුව නිසාද මැරුණේ? ලෙඩ වෙලා මැරුණද? අනතුරකින් මැරුණද? උන්න ගමන් මැරුණද? අවුරුදු 60-70ම ඉඳලා මැරුණද කියන එක වැදගත් නැහැ. ඒක වැදගත් වෙන්නේ නැහැ. ඒක මේ අපි හදාගත්ත නීතියක් විතරයි. කොයි වෙලාවෙ කුමන ආකාරයකින් මැරුණත් අපිට කමක් නැහැ. මොකද ඒකට බෙහෙතක් නැහැ. ඒ මැරෙන විදිහ වෙනස් කරන්න නවත්තන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. තියෙන එකම දේ තමයි ජීවත් වෙලා ඉන්න හැම තප්පරයකම හිතෙන් කයෙන් වචනයෙන් රැස් කරන්නා වූ කර්ම කුසල් කර්ම බවට පත් කරගන්න හැමතිස්සෙම නුවණ පාවිච්චි කරන්ට, ධර්මය ඉගෙන ගන්නට, ධර්මයේ තුල නුවණ පාවිච්චි කරලා හැමතිස්සෙම මහන්සි ගන්නට, හිත කය වචනේ කියන තුන්දොර පරිස්සම් කරගෙන ඒකෙන් පුළුවන් තරම් කුසල් රැස් කරන්ට, අකුසලයෙන් බේරෙන්න. එහෙම වුණොත් කොහොම මැරුණත් අවසානයේ සුන්දරයි.
මරණේ කොමස් සුන්දරනේ. මරණයෙන් පස්සේ යන ජීවිත ගමන සුන්දර කරගන්නට නම් මේ ජීවිතේ තමන්ගේ විඤ්ඤාණය හදාගන්න විදිහයි වැදගත් කියන එක ඔබ හැම දිනාටම අවබෝධ වේවායි ඉතාම කරුණාවෙන් අපි අදිස්ථාන කරනවා. ඒ වගේම අද දවසෙත් බොහොම ඕනෑකමින් මම මතක් කරනවා අපේ ධර්මාශ්‍රමේ ඉදිකරණේ උතුම් මුනිගුණ සෑයට උදව්පකාර කරන ඔබ හැම දිනාටම, ඒ වගේම ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන පින්කමට උපකාර කරන ඔබ හැම දිනාටම නිතර දෙවේලේ අපි පින් දෙනවා. ඒ උතුම් පින ඔබට සසර දුක්ගිනි නිමන්ටම උපකාර වේවා. තව තවත් ඒ කරගෙන යන කටයුතු බොහෝම රාශියක් අපිට තියෙනවා. අපිට දැන් ලොකු ධර්මශාලාවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි ඉදිරියට එතනදී මාසිකව විශේෂ දහම් වැඩසටහන් පවත්වන්න කල්පනා කරලා තියෙනවා. දිවයිනේ වැදගත් සාමින් වහන්සේලා, ධර්මදර භික්ෂූන් වහන්සේලා වඩම්මවලා උන්වහන්සේලාගේ අනුශාසන අවවාද ලබා ගනිමින් අපේ පින්නතුන්ට ධර්මඥානෙ දියුණු කරගන්න පුළුවන් විදිහ වැඩසටහන් කීපයක් අපි සංවිධානය කරලා තියෙනවා. ඉතින් අපි මහන්සි වෙලා ගොඩනගා ගත්තේ ආරාමේ නිෂ්කලංක පරිසරේ අපිට දැන් පුළුවන් ගෞතම බුද්ධ ශාසනය තුල අපේ ජීවිතේ රැකවරණේ හොයාගෙන යන්න අවශ්‍ය කරන පරිසරය අපි හදලා තියෙනවා. ඉතින් අපි හැම දිනාට මේ උතුම් වාසනාව දැන් උදා වෙමින් පවතිනවා. ඔබ කළ උපකාරවලට අනේක වාරයක් පින් ලැබෙනවා. සහ ඉදිරි කටයුතු සඳහාත් ඔබට නොඑක් ආකාරයෙන් දැකලා බලලා උපකාර කරන්න අවස්ථාව තාම ඉතුරු වෙලා තියෙනවා. ඒ සඳහා විස්තර දැනගන්නට දේශනාව අවසානයේදී මතක් කරන දුරකථන අංක හරහා අපේ ධර්මාශ්‍රමයට සම්බන්ධ වෙන්න කියලා හැමෝටම මම සිහිපත් කරනවා. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දන්න පින්නතුන්ට අපි පින් දෙන්න ඕන. ජපානයේ පදිංචි චින්තක විජේසිංහ පින්වත් මහත්මයා, චාම්මි විජේසිංහ පින්වත් මහත්මිය ඇතුළු පවුලේ පිරිස අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ අයගේ අරමුණ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල අධ්‍යාපනය ලැබමින් සිටියදී වසර 17ක් පමණ කාලයක් ජීවත් වෙලා මීට වසර 5කට කලින් මිය පරලොව යන්ට එදුන විනුර හරින් තරුණ පුතණුවන්ට, විනුර හරින් විජේසිංහ තරුණ පුතණුවන්ගේ 23 වන උපන්දිනය නොවැම්බර් 1 වෙනිදා, එහෙම නැත්නම් අද දවසට එදිලා තියෙනවා. එබැවින් ඒ පුතාට නැවත සංසාර ජීවිතයේ මෙවැනි අකල් මරණවලට පත් නොවි දීර්ඝායස ලැබලා පින් කුසල් රැස් කරගෙන වාසනාවන්ත ජීවිත ගත කරන්නට අම්මා තාත්තා හැටියට බොහොම කරුණාවෙන් සෙනෙහසින් සසරට පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජෝර්ජ් විජේසිංහ පියතුමා, ධර්මා විජේසිංහ මව ඇතුළුව මිය ගිය පවුලට සම්බන්ධ සියලු ඥාතීන්ට පරලොව වශයෙන් පින් දෙනවා. සුජීවත් වෙන දෙපාර්ශවයේ සියලු ඥාති මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ජපානයේ පදිංචි චින්තක විජේසිංහ මහත්මයා, චාම්මි විජේසිංහ මහත්මිය ඇතුළු පිරිස බලාපොරොත්තු වෙන ආකාරයට තමන්ගේ නමින් මිය පරලොව ගිය සංසාරගත ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔබ අපි නමින් මිය ගිය සියලුම දෙනාට පරලොව වශයෙන් මේ පින් ලැබේවා. ඒ අයගේ සසර ජීවිත සුවපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වායි අපි ඊටාම කරුණාවෙන් පින් දෙනවා. සුජීවත් වෙනකට පින්කමේ දායකත්වයේ ගන්න චින්තක මහත්මයා, චම්මි විජේසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සුජීවත් වෙන පින්වත් සියලු දෙනාටත් රට ලෝකේ පුරා මිදගෙන ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ අපි හැම දෙනාටත්, දෙවියන් ඇතුළු සියලු ලෝක සත්ත්වයාටත් මෙලව ජීවිතයේ ධර්මාවබෝධයේ පිණිසත්, පරලොව ජීවිතයේ ධර්මාවබෝධයේ පිණිසත්, සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසත් මේ රැස් කරගත් උදාර කුසලය පාරමිතාවක්ම වේවායි ඉතාමත් කරුණාවෙන් අපි අදිෂ්ඨාන කරනවා, ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු ධම්ම දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අද ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන ලැබුවේ කඩවත මංකඩපාර විජයමාවත දහම්නද ධර්මාශ්‍රමේ නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද කොළඹිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන පින්කම් සඳහා දායක වීමට 0712512251 දුරකථන අංකයට අමතා වැඩිදුර විස්තර දැනගන්න. ධර්මදේශනයේ නම් මේ මහපින්කම හේතුවෙන්ම උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඔබ සැමට
සම්මා සම්බුදු සරණයි.